ආයුබෝවන් මේ recording.lk YouTube නාලිකාවයි 2022 බක්මයේ සිංහල දමිළ අලුත් අවුරුදු ලග්න පලාපල විස්තරයයි අපි ඔබට recording.lk YouTube නාලිකාව ඔස්සේ ගෙනෙන්නට සූදානම් වෙන්නේ කොහාගේ නාදයක් එක්ක උදා වෙන මේ අලුත් අවුරුද්දේ ඔබගේ ජීවිතය සාර්ථක තැනකට යොමු කරගන්නට පරිසරයේ පවා සූදානම් වෙන බොහොම සොඳුරු තැනක් තමයි මේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ. ඉතින් ඒ සොඳුරුභාවයත් එක්ක පරිසරයෙන් ලැබෙන ආශිර්වාදයත් එක්ක සූර්යාගේ නැවුම් නිවාසයකට ප්‍රවේශ එහෙම නැත්නම් සූර්යාගේ සංක්‍රාන්තියත් එක්ක මේ උදාවන අලුත් අවුරුද්දේ ඔබට බොහොම සුබදායි තැනකට යොමු වෙන්නට අවශ්‍ය පසුබිම ජ්‍යොතිෂයට අනුකූලව අපි අවධානයට යොමු කරන්නටයි මේ සූදානම් වෙන්නේ ඔබ සමග කතා බහක් යෙදීමෙන් අපි ඔබට කියන්නට තියෙන්නේ මේ කතා බහට පළමුව ඔබගේ නිවාස දෝෂ පැමිණ පරීක්ෂා කරගන්නට අවශ්‍යතාවය තියෙනවා ඔබට නැකතක් සකසා ගන්නට අවශ්‍යතාවය තියෙනවා කේන්ද්‍ර දෝෂ පරීක්ෂා කරගන්නට අවශ්‍යතාවය තියෙනවා නම් ආදිය සකසා ගන්නට අවශ්‍යතාවය තියෙනවා ඉතින් ඒ සියල්ලම ඔබට කරගන්නට පුළුවන් මේ තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් ඔබට යොමු කරන්න පුළුවන් මට නිවාසය පරීක්ෂා කරගන්න අවශ්‍යයි මට කේන්දරය බලා ගන්න අවශ්‍යයි මට නැකතක් හදා ගන්න අවශ්‍යයි ඒ ආදී විදිහට සටහන් කරලා ඔබ යොමු කිරීම තුළ ඔබට ඔන්න නිවසේ සිටම පහසුවෙන් කරගන්නට පහසුකම තියෙනවා ඉතින් ඒ කාරණයක් මතක් කරමින් අපි බලමු 2022 අප්‍රේල් 14 වෙනිදා පෙරවරු 8:41ට අදාළව තත්කාල කේන්දරය කොයි විදිහටද තියෙන්නේ කියන කාරණය ඉතින් ඒ ගැන අවධානය යොමු කරද්දී ලග්නයේ වෘෂභ හෝරාව කටක දෙර්කාණි කන්‍යා සප්තාංශකය නවාංශ දවදශාංශක ත්‍රිංශාංශක ආදී මේ පිළිබඳව සලකා බලලා තමයි අපි ඔබට මේ පලාපලයේ සකසලා තියෙන්නේ ඒත් එක්කම තත්කාල කේන්දරය ගැන අවධානය යොමු කරොත් 22 වෙනි දෙර්කාණාධිපති කුජ විදියට 64 නවංශාධිපති චන්ද්‍රයා විදියට පෙන්වුම් කරනවා තත්කාල ලග්නයේ ආත්මකාරක වැඩි මාංශක ගානන් ගිය ග්‍රහය ශනි විදියටත් අමාත්‍යකාරක චන්ද්‍ර විදියටත් මේ ආදී විදියට පෙන්වුම් කරනවා. ඉතින් මේ සියල්ලම අපි පලාපල කතනෙට ඔබට ගොනු කරනවා. දිනේ බ්‍රාස්පතින්දා තිතිය පුර තෙලස්සක කරණේ කවුලව නැකත පුවපල් යෝගයේ වෘත්ති ආදී විදියට වර්ගීකරණය වෙනවා. තත්කාලේ බාධක ග්‍රහය ශනි මාර්ග ග්‍රහය කුජ රවිගේ නැකත් අධිපති කේතු සඳුගේ නැකත් අධිපති ශුක්‍ර ආදී ලෙස ග්‍රහයන්ගේ නැකත් අධිපතිත් අපි විශේෂයෙන්ම සල්කා බලලා තියෙනවා. ඒත් එක්කම ඉතා ශුභ බලයක් තියෙන රවි උච්ච චන්ද්‍ර මිත්‍ර ශුක්‍ර මිත්‍ර ගුරුහා ශනි සුවශ්‍රේෂ්ඨ බලයකුත් මේ තුළ පවතින ඉතින් පුද්ගලික කේන්දර අනුව මේ පලාපල අඩු වෙන්නට වැඩි වෙන්නට වෙනස් වෙන්නට පුළුවන්කම තියෙන නිසා ඔබගේ උපන් දිනේ උපන් වෙලාව උපන් ස්ථානය අපිට WhatsApp කරලා ඒ අනුව ඔබට පලාපලය දැනගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි යමු එන්නේ ඔබේ ලග්නයට කොයි විදිහද මේ අලුත් අවුරුද්දේ බලපෑම තියෙන්නේ කියන කාරණේට 2022 වර්ෂයේ අලුත් අවුරුද්ද මේෂ ලග්න හිමි ඔබට අපි බලමු ධනය සම්බන්ධව පළමුවෙන්ම ඔබ ධනය පිළිබඳව විශේෂිත උනන්දුවක් දක්වන නිසා ඔන්න අපි ඔබගේ ධනය සම්බන්ධව කොයි විදිය බලපෑමක් මේ අලුත් අවුරුද්දේ ඔබට එල්ල වෙනවාද ඉතින් මේ අලුත් අවුරුද්දත් එක්ක එළඹෙන කාල සීමාවට ඔබට කොයි විදිය ධනයට බලපෑමක් යෙදෙනවාද ඉතාමත් යහපත් ආයෝජන අවස්ථා හිමිවන වසරක් විදිහට ඔන්න ඔබට කියන්නට පුළුවන් ඒ නිසා ඔබට ඒ ආයෝජන අවස්ථාවලින් හොඳින්ම කටයුතු කරන්න එහෙම නැත්නම් හොඳින්ම ප්‍රයෝජනය ගන්නට පුළුවන් බොහොම වාසනාව පිරි වසරක් බවටයි පත් වෙන්නේ අපේ මේෂ ලග්න හිමි ඔබට ඒ නිසා මේ හිමිවන ආයෝජන අවස්ථා ඔබ මගහැරවා ගන්නට එපා එහෙම නැත්නම් මගහරින්නට එපා ඒ වගේ උපරිම ඵලයෙන් ඔබ නෙලා ගන්න ඔබගේ ධනය ශක්තිමත් කරගන්න තනි පුද්ගල ව්‍යාපාරිකයන්ට වඩා ඉහළ ලාභ හවුල් ව්‍යාපාරවල නියුතු අය ලබන වසරක් විදිහටයි ඔන්න පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ ඉතින් ඒ නිසා ඔබ යම් කිසි විදිහකින් මේ තනියෙන් මේ ව්‍යාපාරය කරගෙන යනවා නම් ඔබ ඊට හවුල් කණ්ඩායම් එකතු කර ගැනීම එහෙම නැත්නම් ඔබ ආරම්භ කරන්නට යන ව්‍යාපාරයේ හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීම ඔබට ඉතාමත්ම සුබදායි ඵලයන් ලැබෙන තත්ත්වයකයි මේ 2022 අලුත් අවුරුදු උදාවත් එහෙම නැත්නම් අලුත් අවුරුද්දත් එක්ක යෙදෙන වර්ෂයත් එක්ක ඔබට බලපෑම
පවතින tie නිසා ඔබ ඉතාමත්ම වාසනාවන්තයි කියන්නට පුළුවන් මේ ධනය පැත්තෙන් ඔබගේ මේ අලුත් අවුරුද්දේ තියෙන බලපෑම අපේ මේෂ ලග්න හිමියන්ට ඔබට ඒ ව්‍යාපාරික ඉහළ ලාභ ලබන්නට හැකි වසරක් බවටයි පත් වෙන්නේ. රැකී රක්ෂා පැත්ත පිළිබඳවත් අපි අවධානය යොමු කරමු. නව තනතුරු හිමි කරගන්නා වූ බලයක් ඔන්න ඔබට තියෙන වසරක් මේ 2022 අලුත් අවුරුද්ද කියලා කියන අපේ මේෂ ලග්න හිමි ඔබට. ඒ නිසා ඔබට මේ අලුතෙන් තනතුරු හිමි කරගන්නට ඔබට අලුත් තනතුරකට යන්නට ඔන්න සුබදායි ඵලයක් තියෙන වසරක් විදිහට අපිට මේ 2022 අලුත් අවුරුද්ද ඔබට කියන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සමගම කියන්නට ඕනේ ඔබ රැකියාවේ ඉලක්ක සම්පූර්ණ කරගන්නා වසරක් බවට මේ 2022 අලුත් අවුරුද්ද පත් කරගන්නවා. ඉතින් ඒ නිසා ඔබට මේ රැකියාවේ බලාපොරොත්තු වෙන ඔබ ටාගට් කරන දේවල් ඔබට ඉතාමත්ම හොඳින් ජය ගන්නට හැකි වසරක් රැකී රක්ෂාව පැත්තෙන්. ඉතින් ඒ නිසා රැකී රක්ෂාව පැත්තෙන් යම්කිසි විදිහකින් ඔබට ඔබ බලය හිමි කරගන්නා තත්ත්වයකයි මේ මේෂ ලග්න හිමි ඔබට කියන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි අවධානය යොමු කරමු අපි මේෂ ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතයේ කොයි විදිහටද විසඳන්නේ, ගෘහ ජීවිතයේ කොයි විදිහ බලපෑමක්ද මේ අලුත් අවුරුද්දත් එක්ක පවතින්නේ කියන කාරණය. පවුලේ සබඳතාවල දුරස් වීමක් ඇති කරන ස්වභාවයක් ඔන්න පෙන්눔 කරනවා. ජීවිතයේ සාර්ථකත්වයට උපදේශනයන්, මඟ පෙන්වීම්, ආශිර්වාදයන් ලබන වාසනාවන්ත ස්වභාවයක් ඔන්න ඔබගේ ගෘහ ජීවිතයේ පැත්තෙනොත් තියෙනවා කියන කාරණේ අපි මේෂ ලග්න හිමියන්ට මතක් කරන්නට ඕනි 2022 මේ අලුත් අවුරුද්දත් එකම. ඉතින් අපි අවධානය යොමු කරන්නට යන්නේ අධ්‍යාපනයේ කොයි විදිහටද මේ අලුත් අවුරුද්දේ මේෂ ලග්න හිමියන්ට පිටින්න්නේ බලපාන්නේ කියන කාරණේ පිළිබඳව විමසා බලන්නටයි. කේන්තියම් හේතුවෙන් අධ්‍යාපන බාධා ඇති කරගන්නා තත්ත්වයක් ඔන්න පෙන්눔 කරනවා අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව. විද්‍යාව, එහෙම නැත්නම් තාක්ෂණය, එහෙම නැත්නම් ගණිතය කියන අංශයන්ගෙන් අධ්‍යාපනය ලබන අයට විශේෂ වරප්‍රසාද ලැබෙන ඔන්න ඒ පැත්තේ නම් ඉතාමත්ම සුබදායි. ඒ අංශයන් වල ඉන්න කට්ටියට විශේෂිත වරප්‍රසාද ලැබෙන ස්වરૂපයක් ස්වභාවයක් තමයි ඔන්න පෙන්눔 කරන්නේ. ඉතින් අපේ විවාහ අපේක්ෂිතයන් ඉන්නවනේ මේෂ ලග්න හිමි ඔබ. එහෙනම් අපි බලමු මේෂ ලග්න හිමි විවාහ අපේක්ෂිතයන්ට කොයි විදිය බලපෑමක්ද ඇති වෙන්නේ මේ අලුත් අවුරුද්දත් එක්ක කියන කාරණේ. මංගල යෝග උදාවන බලාපොරොත්තු ඉටු වෙන වසරක් විදියට ඔබට කියන්නට පුළුවන්. එහෙනම් ඉතාමත්ම සුබදායි ඵලයන් ඔබට හිමිවනවා මේ පැත්තෙන්. පුද්ගලික කේන්දරවල දෝෂ මගහරවා ගැනීමෙන් මේ වාසනාව ඔබ හිමි කරගන්නා ස්වභාවයක් ඔන්න පෙන්눔 කරනවා. ඉතින් අපේ මේෂ ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්ද ඉතාමත්ම සුබදායි ඵලයන් වලට සෞභාග්‍යමත් ඵලයන් වලට යන්නට පුළුවන්. ඔබගේ ඒ බලාපොරොත්තු වෙන සියලු සිතුම් පැතුම් ඒ ආකාරයටම ඉෂ්ට සිද්ධ කරගෙන මේ අලුත් අවුරුද්දේ තියෙන සිරි අසිරියත් සමගම ඔබගේ සියලු ජයග්‍රහණයන් ලබන්නට හැකි වපසරියක් ගොඩනැගෙන වර්ෂයක් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අපේ මේෂ ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්කම ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ ගෘහ ජීවිතය, ඔබගේ ආර්ථික ජීවිතය, ඔබගේ ඒ සියලු සිතුම් පැතුම් ඒ ආකාරයටම ඉෂ්ට සිද්ධ වෙන බොහොම වාසනාවන්ත වසරක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගෙන යනවා. ඔබට ආයුබෝවන්.